ඒ වගේ දේවල් වලදී ඔබතුමාගේ සහභාගිත්වයක් ලබා ගත්තේ නැද්ද ආරක්ෂක අමාත්‍යාංශය? ඔව්, ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධ්‍යාංශ රැස්වීමක ගහරුවාද පාතන බුද්ධ්‍යාංශ රැස්වීමට ඒ ව්‍යවස්ථා ප්‍රශ්න ඇති වෙන්නට ඉස්සෙල්ලා ඒ දින 51ට ඉස්සෙල්ලා ඒ සියල්ලක්ම මම සහභාගී වුණා. සමහර අවස්ථාවල යම්කිසි වෙනත් රාජකාරියකට යොමු වුණා නම් එනම් එදාට මට ඒ රැස්වීම වලට සහභාගී වෙන්නට බැරි වුණා. එතකොට සහභාගී වීමෙන් පස්සේ එතෙන්දී යම් යම් වැදගත් දේවල් කතා කරනවා. කතා කරනවා. එතකොට ඒවා ගැන ඉදිරියට ගති වූ පියවරවල් ගැන ඔබතුමාට වාකීවක් මුකුත් පැවරුණේ නැද්ද? නෑ කරවන්තතුමා, ඒ ගැන අපි සාකච්ඡා කළා. යම්කිසි බැනරම් යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ආරක්ෂක කමිටුවට යොමු කරනවා. ජනාධිපතිතුමාගෙන් ඒ තීන්දුව తీරන ගන්න. නමුත් ඔබතුමා දැන් පාර්ලිමේන්තුවේ ආරක්ෂා ගැන මොනාරි ප්‍රශ්නයක් මතු වුණොත් උත්තර දෙන්න වුණොත් උත්තර දෙන්න ඕනේ මට. ඔබතුමාට තමයි උත්තර දෙන්න වෙන්නේ. ඔව්. නමුත් රාජකාරියේදී මෙහෙයුම් බුද්ධ්‍යාංශ වැනි දේවල් වලට ඔබතුමාගේ සහභාගීත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඔව්, සහභාගී ඒ රැස්වීම වලට ඒ කාලය තුල සහභාගී වුණා. නමුත් තීන්දුව తీරන ගන්න මට වගකීමක් හැටියට රාජකාරීමේ වාකීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැහැ. ඒ කියන්නේ තීන්දුව తీරන ගන්න කිසිම වෙනම වගකීමක් මම නැග තිබෙන්නේ නැහැ. එතකොට ඒකනම් යථාර්ථය ඔබතුමා ඇවිල්ලා පාර්ලිමේන්තුවේදී ආරක්ෂාව ගැන ඇති වෙන ප්‍රශ්නට උත්තර දෙන එකත් ඇත්තටම ඔබතුමා අපහසුතාවයට පත් වෙන වැඩක්. ගොඩක් අවස්ථාවලද අපහසුතාවයට පත් වෙන අප පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අගන්නේ ඉතා වැදගත් දේවල්නේ. ඒ ආණ්ඩුවට විශාල වාකීමකින් ඒවට උත්තර දෙන්න වෙනවානේ. නමුත් ඔබතුමා අපහසුතාවයට පත් වෙන අවස්ථාවක් තමයි ඒකෙන් ඇති වෙන්නේ. අවස්ථාව ඇති වෙලා තියෙනවා. ඊළඟට මේ ප්‍රශ්නේ මම අහන්නේ මේ ඔබතුමාට පුද්ගලිකව අදාළවම නෙවෙයි, අපහසුතාවයට පත් වෙන්න එපා. නෑ. ඔබතුමා නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමති පදවියට පත් කරනවා. ඔබතුමාට ආරක්ෂාවට අදාළව කිසියම් පසුබිමක් දැනුමක් මොන හරි තිබුණාද ඊට කලින්? ආරක්ෂා පිළිබඳව කිසිම දැනුමක් නැහැ, තිබෙන්නේ නැහැ. ඔබතුමා හිතනවාද ඒ තනතුරේ ඔබතුමා වැඩ කරනකොට එහෙම පසුබිමක් දැනුමක් පළපුරුද්දක් ඒ ගැන අත්දැකීම් තිබුණා නම් හොඳයි කියලා මීට වඩා? අනිවාර්යෙන්ම ගරුමන්තතුමා, එහෙම තිබෙනම් හොඳයි. නමුත් මට ලබා දුන්නේ රාජකාරී වුණ මගේ ආයතනවලට මං මගේ පුළුවන් විදියට මං මේ වැඩ කටයුතු කෙරුවා. මේ උපරිම ශක්තිය යොදවලා ඒ ආයතන ඔබතුමා ලබා දීම ඇත්තටම මේක මම දකින්නේ නියම ක්‍රමයේද හැටියට. ජනාධිපති රටෙන් එළියට ගියොත් ඔබතුමානේ වැඩ බලන ආරක්ෂක කැමති වෙන්නේ. එහෙම තත්වයකුත් තිබ්බේ නැහැ ගරු. දැන් ඒක තියෙනවා අඩු ගන්න. දැන් තියෙනවා. එතකොට ඒ ආයතන ගැන විතරක් ඔබතුමාට දැනුමක් අවබෝධයක් තිබිලා බෑනේ වැඩවලන ආරක්ෂක ඇමති වෙන්න යම් කිසි අවස්ථාවක්. කොහොමද ආරයම රටේ ආරක්ෂාට අදාළ සියලු දේ ගැන ඔබතුමාට දැනුමක් තියෙනවා? කොහොමද කරු මන්තුතුමා, දැන් මං හිතන්නේ අවුරුදු 4 මාරක් ආරක්ෂක අමාත්‍යංශලා දැන් යම් කිසි දැනුමක් මන් ළඟ තියෙනවා දැන් ආරක්ෂා පිළිබඳව. ඉගෙනගත්තත් අපි අවුරුදු 4 මාරි ඉගෙන ගත්තා. එහේ කොමරත් ඔබතුමා ගැනත් අපි බලාපොරොත්තුවක් තිබ්බා. අපි රජයක් හැටියට අපි ඉදිරිපත් කෙරුවා ඔබතුමාත් නීති ආසාමේ අමාත්‍යාංශය බාරගන්නේ කියලා ලොකු බලාපොරොත්තුවක් තිබ්බා. ඔබතුමාටත් ඒ ගැන කිසි ලොකු දැනුමක් තිබෙන නිසා නමුත් අවාසනාවකට ඒකත් හරි කියන්නේ නෑ. ඇවතුමා මම එහෙම බලාපොරොත්තුවක් තිබුණ නෑ ඇත්තටම. නෑ, අපේ බලාපොරොත්තුවක් තිබ්බා නෙවෙයි ඇහුවේ. මම ඔබතුමායි කියපු ඉඳන් ඔබතුමා දැනුවත් කරන මේ ළඟදී ආරක්ෂක ඇමතිගේ හිතවතෙක් කරා මට පණිවිඩයක් ආවා. මොකද අපි ඉතා විවේචනාත්මකව මේ ප්‍රශ්නේ ගැන කතා කරන නිසා කැබිනට් ඇමති ධූරයක් සහ නියෝජ්‍ය ආරක්ෂක පදවිය බාර ගන්න කියලා. නමුත් මම ප්‍රතික්ෂේප කරා. මොකද ඒ තියෙන වාතාවරණය මේ එවැනි දෙයක් බාර අරගෙන කටපියාගෙන සිටිය යුතු වාතාවරණයක් නෙවෙයි නිසා. ඒක තමයි ඒ පරිසරයේ තත්ත්වය. ඊළඟට බුද්ධි වාර්තාවකින්වත් ඔබතුමා සහරාන් ගැන එහෙම යම්කිසි අවබෝධයකින් හිටියද මේ කාලය ඇතුළත 2016න් පස්සේ? 2017 අර සාකච්ඡා වන පරිදි අර කාන්තාංකුරි ප්‍රශ්නේ උඩ තමයි එවැනි සාකච්ඡාවක් මතුනේ ගරු මන්ත්‍රීතුමා. නමුත් මේ පුද්ගලයා විසින් එවැනි ත්‍රස්තවාදී ව්‍යාපාරයකට යනවා කියලා කිසිම තොරතුරක් මට ලැබෙන්නේ නැහැ.